මේ ඔක්කම විඤ්ඥාන ගමනන්න යන්නේ. එතුර මේ බෞතික ලෝකයක් ඔබට පෙන බෞතික ලෝකය නෑ කියන්න බෑ බෞතික ලෝකයක් තියෙනවා. කවුවරි නෑ කියවන එක පොට්ටේ. එක පොට්ටේ කුට පේන්න බෞතික ලෝකයක් තියෙනවා. හැබැයි තියෙන බෞතික ලෝකෙද ඔබට පේන්නේ. පේන්නේ මනෝලෝකය හැම ආගමතුම. සාස්ත්‍රයේ යමක් කියලා තියෙනවා. ඒක ඒක කවර් කරලා ඒක වහලා අපේ උන් එක විශ්වාස කරලා දෙනවා. මේ වෙලාව තියෙන බුදුහාමුදුරුවෝගේ ධර්මයේ වහලා දැන් බුද්ධ ධර්මයේ වහලා බුද්ධ ආගමක් දිනනවා. දැන් තේරෙනවද මම මේ මොකද්ද කියන්නේ කියලා? නාම රූප දෙක හරියට දැගෙන රූපේ මිදෙලා නාමයේ මිදිච්ච දවසට නිවන. එන අන්තරික සමාධිය කියලා කියන්නේ අයි ආහාරයකින් තොරව අවබෝධය තුල ගොඩනගෙන සමාධියක්. අන්න යාට කාරණා හතරක් සම්පූර්ණ වුණොත් කල්යාණ මිත්‍ර සේවනේ සීසත් ධර්ම සේවනේ යෝනිසෝමනසිකරේ ධම්මානුධම්පටිපන සතර සෝතාපට්ටි අංග හතර හම්බුනොත් ඔව් ඒ කාන්තේම සම්මාඥාණයට පත් වෙනවා සෝතාපන්න භවයට පත් වෙනවා. චේතන අහම්බික වේ කම්මං වදාමි කියන න්‍යාය ධර්මයට අනුව දැන් එයා තුල සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීවේ වැඩෙනවා. වැඩෙනවනේ වැඩෙනවා. අවබෝධය තුල වඩන්නේ. එතන එතෙන්දී ඔහු තුල ඇති වෙන අයියෝ වැඩක් නැහැනේ මේ ලෝකේ. මොකෙක් වෙන්නද මොනවා වෙන්නද මොනවා ලබා ගන්නද? මං අනුන්ට වෛර කළ වැඩක් නැහැනේ. ඔව්. මං අනුන්ගේ සත්තු මරලා කපලා කොටලා මරලා වැඩක් නැහැනේ. මේවා ඔක්කොම මගේ මගේ කිව්වට මට මේවා මගේ නෙමෙයිනේ. අන්න නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවීංසහ සංකල්පනා කියන චේතනා තුනක් පහළ වෙනවා මේ සම්මාදිටික පුද්ගලයා තුල. චේතනා තුනක්. චේතන අහම්බිකවේ කම්මං වදාමි කියන න්‍යාය ධර්මයට අනුව දැන් එයා තුල සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීවේ වැඩෙනවා. වැඩෙනවනේ වැඩෙනවා. අවබෝධය තුල වඩන්නේ. අනේ මම මෙහෙම මෙහෙම ඉන්න ඕනේ. අනේ අනේ මම මෙහෙම වචන පාවිච්චි කරන්න ඕනේ කියලා නෙමෙයි ඉන්නේ. ඔහු තුල ස්වභාව දහමත් එක්කම හේතුඵල දහමට අනුව සම්මා දිට්ඨිය පාදක කරගත් සම්මා සංකප්පේ පාදක කරගත් සම්මා වාචා. අවබෝධය තුල ප්‍රඥාව වැඩෙනවා. සම්මා සම්මන්තේ අනේ මම බොරු මොකටද සත්තු මරන්නේ කම්මන්තේ හරීම හොඳයි මොකටද ජීවත් වෙන්නේ මට මේ මොන හරි දෙයක් තිබ්බොත් යතිනේ කියලා බොහොම සරලව සාධාරණ ජීවිතය සම්මා ආජීවය ඊපස්සේ ආ වායාමයේ තියෙනවා නූපන් අකුසල් නූපදවන්ටත් උපන් අකුසල් පහරණය කරන්නටත් උපන් කුසල් දියුණු කරන්නටත් නූපන් කුසල් දියුණු කරන්නටත් ඔහු තුල මහා ශක්තියක් ඇති වෙනවා අන්නේ ශක්තිය දිගට සම්මා වායාමයේ සම්මා වායමෙන් පසු ඔහු තුල සමාධියක් ගොඩනගෙනයි සමාධියට අපි කියනවා න අන්තරික සමාධිය. ඒ න අන්තරික සමාධිය කියලා කියන්නේ ඇයි? ආහාරයකින් තොරව අවබෝධය තුල ගොඩනගෙන සමාධියක්. ඒ කියන්නේ දැන් කමඨහනක් අරගෙන ගත්ත සමාධියක් නෙමෙයි. අර ලෝකෙට සාපේක්ෂ අවබෝධයක් තුල ගොඩනැගිච්ච චිත්ත සමාධියක්. දැන් ඔබතුමා මෙතන ඉන්නකොට මට හිතෙනවා මේ මනේ මේ අපි ඔක්කොම ඇරගෙන මිනිස්සුනේ මොකටද මේ වයි මේ මගේ කියලා උච්චර ගන්න දෙයක් නැහැ. ඔහු තුල අමුතුම චිත්ත අපි කියන හරීම එයා ඒ අයට අපි කියනවා මේ මාර නිවෙන මිනිස්සු. දැක්කම අපි කියනවා මාර වටිනා මිනිස්සෙක් මං අද හම්බුණා මට කවුද? හරීම නිවිච්ච මිනිස්සෙක්. එයාගේ සිත හැමලෑම නිවිලා ඉන්නේ. ඔන්න උතන්ට එනකල් ලෞකිකයි. උතන්ට එනකල් ලෞකිකයි. එතනින් එහාට කල්යාණ මිත්‍රය හම්බුනොත් ලෝකෝත්තර කල්යාණ මිත්‍රය නිකන් කල්යාණ මිත්‍රය නෙමෙයි. අන්න යාට කාරණා හතරක් සම්පූර්ණ වුණොත් කල්යාණ මිත්‍ර සේවනේ සීසත් ධර්ම සේවනේ යෝනිසෝමනසිකරේ ධම්මානුධම්පටිපන සතර සෝතාපට්ටි අංග හතර හම්බුනොත් ඔව් ඒ කාන්තේම සම්මා ඥාණයට පත් වෙනවා සෝතාපන්න භාවයට පත් වෙනවා. අන්න ඒ කල්යාණ මිත්‍රය හැබැයි කියන්නේ භෞතික ලෝකේ සදාචාරමත් හැදිච්ච මමෙක් ගැන නෙමෙයි ඔබට ඔබ හමු නොවන බව ලෝකේ ශූන්‍ය බව ලෝකයේ චිත්ත මට්ටමින් පවතින බව චිත්තන් නියති ලෝකෝ බව අවබෝධාත්මක දැක්මකට ඔබ ගේනවා. අන්න ඒක තමයි සීසත් ධර්ම ශ්‍රවණය කියන්නේ. අපි අද සීසත් ධර්මය ශ්‍රවණය කියලා කියන්නේ පාලි කොඩකට. හැබැයි පින්වතුනි සීසත් ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇත්ත ධර්මයේ පෙන්වන ශාස්ත්‍රවරයා. ඒ තමයි කල්යාණ මිත්‍රයා. මා ඔබට කොයිතරම් භෞතික ලෝකයේ බණ කිව්වත් මා ඔබේ කල්යාණ මිත්‍රයා වෙන්නේ නැහැ පින්වතුනි. ඒක ලෞකික කල්යාණ මිත්‍රයා විතරයි. ලෝකෝත්තර කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුහාමුදුරුව. අපේ බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ මොකද්ද? මේ ලෝකයේ මේ භෞතිකත්වයෙන් බලන්න එපා අනුසෝතගාමි ප්‍රතිපදාව කඩලා පටිසෝතගාමි ප්‍රතිපදාවට යන්න. සිත විසින් ලෝකය නිර්මාණය කරන බව දකින්න. මේ මොහොතේ චිත්ත සිත විසින් ලෝකය නිර්මාණය කරන දැන් මොහොත මේ ශරීරය තමයි සිත නිර්මාණය කරන්නේ ලෝකය නිර්මාණය කරන්නේ.
අන්න ඒ වගේ මහා ප්‍රතිපදාව තුල ඔබට දැන් පේනවා මේ ලෝකයේ කියලා කියන්නේ ඇත්තටම මේක සිහිනයක්. මේක සිහිනයක් විතරයි. දැන් ජීවිතේ. ජීවිතේ කියන්නේ මේ ජීවිතේම සිහිනයක්. කිසිම දෙයක් අටගෙන නැහැ. ඔක්කොම හරියට ඔබ දැන් TV එක දාලා බලන් ඉන්නවා. ගාමිණි පොන්සේක, මාල්ලි පොන්සේක ආවිල්ලා රඟපානවා, ගහ ගන්නවා, මරා ගන්නවා, කුටා ගන්නවා, ගිනි තියා ගන්නවා. බලන්න බින්නතුනේ. ඒ වගේ චිත්‍රපටයක් වගේ ඔබගේ විඥාන තිරේ පේනවා. මේකේ කිසිම දෙයක් අපිට ගත යුතු දෙයක් නැහැ. අන්න ඒ වගේ ඒ විදිහට ඔහුට සත්‍ය ඥානීය, කුත්‍ය ඥානීය, කෘතඥානීය ආදී වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං යථාභූතං ඥාන දසනං සුවිසුද්ධං අවෝසි කියන තැනට ආපුවම රහත් වෙනවා. මම 100ට කෝටියක් එතනට ඇවිල්ලා මේ කතා කරන්න මම ඕනම කෙනෙකුට අභියෝග කරනවා මේ වෙලාවෙත්. සුසන්ත මහත්තයෝ යමෙක් ඉන්නවනම් රහතන් කියලා කෙනෙක් වහම මාව ඇවිත් හමු වෙන මම ඔයක සම්බන්ධ වෙනවා. ඔහුගේ ඕනම අභියෝගයකට මම මූණ දෙනවා. මොකද මම දන්නවා මේ මාර්ගයේ ගිය හැටියට මට පේනවා බොහෝ රහත් කියාගත්ත පිරිස් අද මන්දබුද්ධිකයි කියන එක. ඒ අය වෙන දෙයක් කියන්නේ. හැබැයි අවබෝධයට පත් වෙච්ච කෙනා ලෝකේ ශූන්‍ය හැර වෙන දෙයක් නැහැ. දැන් මට මතකයි එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මට මතක දණ්ඩපාණි, දණ්ඩපාණි කියලා එනවා මේ මහා වාදකාරී. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා මේ මං අහලා තියෙනවා ඔබ වහන්සේ දාර්ශනිකයෙක් කියලා. බුදුහාමුදුරුවෝ ඔළුව වෙනවා. එතකොට කියනවා මේ මම ආවේ ඔබ වහන්සේත් එක්ක තර්ක කරන්න, වාද කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන්, මරුන් සහිත ලෝකයේ යම් කෙනෙක් වාදයක් කරේද මට ඒත් එක්ක වාදයක් නැහැ කියනවා. විසංවාදී. වාදයක් නැහැ කියනවා. ඇයි මේ? බුදුහාමුදුරුවෝ කියනවා මනුෂ්‍යයන්, දෙවියන්, බමුන්, මරුන් සහිත ලෝකයේ යම් කෙනෙක් කතා කරයි නම් ඔව් අවිද්‍යා භූමියමයි ඉන්නේ. මාගේ භූමිය තුල වාද නැහැ, අතක්කාවචරය ධර්මයේ කියනවා. මූත කේන්ති ගිහිල්ලා නලල කෙලින් ගල්ලා රවරලා බුදුහාමුදුරුවෝ කියලා මූ යනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ දණ්ඩපාණිද හැකියාවක් නැතුණයි කියලා නිවන් දකින්න. ඉතින් මම මේ කෙටියෙන් ඔබට කියන්නේ මේ දේශනාවල් තුලින් ඔබ තේරුම් ගන්න පින්වත් දරුවනි, අපි තර්කවාද විවාද ඔක්කොම තියෙන අවිද්‍යා භූමිය තුල අපිට කිසිම වාදයක් විවාදයක් ඔබට ඔබවත් ලෝකයේවත් මමවත් අපිවත් කාවත් හමු නොවන තැනින් මේ ධර්මයේ දකින්න උත්සාහ කරන්න කියන එක තමයි මම හැම වෙලාවෙම ඔබලාට දෙන අවවාදය. ඉතින් මේක තමයි සුසන්ත පුතේ ලෝකෙට යා යුතු පණිවිඩය. ඔබ මේ කරන ලොකු සේවාව, මේ සේවාව මම හිතන්නේ ඉමහත් සේවාව ඔබ දැන් ඉතාම විශාල දුරක් ඇවිත් මම හිතන්නේ කොළඹ ඉඳලා දඹුලගෙන ඇතම්ම 200 ගණන් තියෙනවා. ඉතින් ඒ තරම් දුරක් ඔබ ඇවිල්ලා මාව හමු වන්නවා නම් මා දිය යුතු පණිවිඩයයි ඔබ අනිවාර්යෙන්ම පුතේ මේක ඉදිරිපත් කරන්න. ඕනාම කෙනෙකුට සසරේ අදත් හෙටත් අනිත්ටත් වචන දෙකක් නෑ, එකයි තියෙන්නේ තමයි ලෝකෙ ශුන්‍යයි. හරි. එතකොට මේ සැමියා අපි සාමාන්‍යයෙන් ගත්තොත් සැමියා, බිරිඳ, ඒ වගේම දරුවා අතර බැඳීම, දැන් මේ තියෙන බැඳීම නිසා සසරේ ගමන මේ කොහොමද වෙන්නේ? ගමන් කරයිද නැත්නම්? ඔව්, ඉතින් හරි ලස්සනයි කතාවන්නේ ඔය අහන්නේ. දරු සෙනෙහස, මව් සෙනෙහස, පිය සෙනෙහස. දැන් අවන් දැකලා තියෙන සමහර ආමුදුරවරු අඬවනවා බණ කියලා. කවි බණ කියනවා. මේක තමයි මේ ගොම් මිනිස්සුන්ට, මේ ගොම් මිනිස්සුන්ට තවත් ගොන් කම කරන එකක්. බුදු හාමුදුරුවෝ කියන්නේ දරු සෙනෙහස, මව් සෙනෙහස සහ පිය සෙනෙහස කියන්නේ තණ්හාවයි. ඔබ යම් කෙනෙකුට බැඳෙනවා නම් ඒ බැඳීම තුල ඔබට ඇති වෙන්නේ දුකයි. දැන් ඔබ බැඳෙන්න බැඳෙන්න දුක වැඩි වෙන්නේ. අපිට මේ ලෝකයේ තණ්හාව සමුදය කරගන්න ඕනේ, සංඥාව නිරෝධ කරගන්න ඕනේ. මහණි දුකට හේතුව කුමක්ද කියලා අහනවා. එතකොට දුකට හේතුව මොකද්ද පුතේ? මොකද්ද දුකට හේතුව? තණ්හාවනේ නේ. එතකොට මේ තණ්හාව නැති කරන ක්‍රමවේදයේ බුදුවරු කියනකොට ඒ ශාසනයේ වැහැගත්ත සමහර ස්වාමීන් වහන්සේලා සමහර ගිය අය තණ්හාව වැඩි කරලා මිනිස්සු අඬවනවා.
නියමයි නේද එතකොට? මොකන්ද මේ කරන්නේ එතකොට? එතන මෞසෙනියස කියන්නේ තණ්හාව. පියසනියස කියන්නේ ඔබට යම් කෙනෙකුට ඔබ බැඳෙනවා කියන්නේ ඔබට දුක වැඩි වෙනවා. ඒ නිසා පින්වතුනි මේ අවබෝධයට පත් වෙන කෙනා සියල්ලෙන් මිදෙනවා. එයාට නති කිංචි ලෝකී උපාදීයති. කිසිම දෙයක් ඔහුට මේ ලෝකේ බන්ධනියක් වෙන්නේ නැහැ. ඔව් ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් දෙකම දන්නවා. ඒ නිසා භෞතික ලෝකෙට බැඳෙන්නේ නැහැ. අතුලාන්තය තුල සුද්ධ වීමකුත් තියෙනවා. ඒ නිසා උරු දෙපැත්තෙම ඔහු නිදහසලා තියෙනවා. හැබැයි කිසි කරදරයක් නැතුව නිකලස් පරිහරණය කරන්නත් පුළුවන්. කන්න බොන්න ඇවිදින්න යන්නත් පුළුවන්. දරුවා පුතා කියලා කතා කරන්නත් පුළුවන් විවාහයට විතරයි. බැඳීම් නැහැ. බැඳීම් නැහැ. අන්න ඒ විදිහට මහා ගාම්භීර දැක්ම මම මගදන්නේ තුසන්ත පුතා මට දුන්නේ මහා අති දැවැන්ත දහමක් කෙටියෙන් කියන්න කියලා. මම හිතන්නේ පටිච්ච සමුප්පාදේ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහ මහා ගැඹුරු කතාවක් මම ඉතාමත් කෙටියෙන් ඔබට පෙන්වුවේ. නමුත් මේක ස්ටෙප් බයි ස්ටෙප් ඔබට ගැන්වුවොත් මේ තුල හරියට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ ඥාන නැතුව ඒ කාන්තින සෝතාපන්න භාවයට පත් වෙනවා. මොකද ඔහුගේ ප්‍රඥාව තියෙනවා නම්, ඔහුගේ පාරමිතා පිරලා තියෙනවා නම්, ඔහු දක්ෂයෙක් නම්, ඒ කාන්තින ඔහුට ඍජු භාවයට ඉන්නවා නම්, ඔහුට මේ ශාසනය තුල නිවන් දැකීමේ වාග්ය උට උදා වෙනවා කියන්නේ. ඔව් දැන් අපි බලමු දැන් දැන් තව අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා මේ විනාඩි කීපෙතුල. එතකොට දැන් අපිට අනුග්‍රහයෙන් ලැබෙනවා නම් ඔබ වහන්සේගේ මේ තියෙන ප්‍රශ්න ටික අපිට අහන්න. තව මේ අපි ප්‍රශ්න අහන්න ඔබට දැන් ඔය විතරනේ. අයිත් දවස්වල ගියේ සාහසී වාද විවාද මේ කිසි දෙයක් අපිට ගන්න බැරුණානේ. දැන් මං අහන්නේ දැන් මේක අපේ සෞද්ද ජනතාවට මේ සත්‍ය අවබෝධය ලබා ගන්න අපිට මේ එන්න අපිට මුකුත් ඕනේ නැහැ. හැයරක විතරක් දෙන්නකෝ ඈ. හැයරක විතරක් දෙන්නකෝ අපිට එන්න මේ වගේ වැඩසටහන් ටික ඇහෙන්න කරා. මම ඒක තමයි දැන් විශේෂයෙන් මම ආරාධනා කරනවා අපේ විශේෂයෙන් නරබණ අය ඉන්නවනම් අපේ සුසන්ත පුතාට උපකාර කරන්න ඕනේ. මේ හැයරක විතරක්වත් දෙන්න කියලා බොහොම කාරුණික ඉල්ලීමක් කරන්නේ. එතුමා මම හිතන්නේ බොහොම සංවේදී. එතුමාගේ ඒ තියෙන විශේෂ කැපවීම අපි සන්තෝෂ වෙන්න ඕනේ. එතුමා විශාල ගැපකිරීමකින් යුතුව මේ ශාසනයේ ඇත්ත එලිකරන්න මම කියන්නේ විවිධ ස්වාමින් වහන්සේලා විවිධ දේශකවරු සොයාගෙන යනවා. ඉතින් ඒ හැම කාරණාවක එතුමා දකින්නේ ඔබට යම් කිසි සහනයක් දෙන්න කියලා මම සියලු අපේක්ෂාවෙන් ඉල්ලලා ඉන්නවා. මේ වෙලාවේ ඔබට හැකිනම් අර කිනා වගේ බස් වියදම නැත්නම් වාහන කුලියවත් ලබා දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එක ලබා දෙනවා. හොඳයි මේක ඉස්සරහට කරා යන්න. ඔව් අපි මේ රත්නවාසින් අහන්න ඕනේ දැන් මේ නාම රූප අපි සාමාන්‍යයෙන් කෙටියෙන් අපි සාකච්ඡා කරමු අද. එතකොට අපිට මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම වාදයක් කරන්න ශාස්ත්‍රීය සාකච්ඡා කරන්න කෙනෙක් එක්ක මට මෙතනට එන්න පුළුවන් වෙයි. එතකොට අපිට පුළුවන් ඒ අභියෝගේ ලස්සනට මේ වැඩසටහනදී අපේ සෞද්ද සත්‍ය විරුබන ජනතාවට ප්‍රේක්ෂිකාවන්ට ප්‍රේක්ෂකයන්ට මේක අහන්න බලන්න මේ ලංකාවාසී රට ලෝකයේ ඉන්න සියලු දෙනාට. ඉතින් මේ නාම රූපයන කොහොමද? ඔය ඉදාමත් හොඳයි. මම කියන්නේ අති ගැඹීර යම් කෙනේ නාම රූප දෙක හරියට දැක්කොත් ඔහු නිවන් දකිනවා. ඔකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. රූපය සහ නාමය හරියට යමෙක් ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂව දැක්කොත් ඔහු ඒකාන්තයෙන්ම මාර්ගඵලලාභියෙක්මයි. එතකොට මේ මොකද්ද රූපය මොකද්ද නාමය? පින්වත් දරුවනි රූපය කියලා බුදුහාමුදුරුවෝ ඉතාමත් පැහැදිලිව දේශනා කළේ මේ භෞතික ලෝකයේ ස්වභාවය. ඒකට අපි කියනවා ධාතු රූපය. එතන නාමය කියන්නේ චිත්තජ රූපය. නාම ධර්ම වලින් හදන උපාදාය රූපය නාම. එතන තමයි තියෙන්නේ නාම ධර්ම. එතකොට භෞතික ලෝකයේ ධාතුමය ස්වභාවය තමයි රූපය. එතන නෑ අපි එකට කියනවා ධාතු රූපය සහ චිත්තජ රූපය. නැත්නම් අපි කියනවා උපාදාන රූපය සහ උපාදාය රූපය කියලා. ඔක හොඳට තේරුම් ගන්න. එතකොට මේක උපාදාය රූපය උපාදාන රූපය ගැට ගන්නවා කියලා. හරිද? ඇත්තටම උපාදාය රූපයේද උපාදාන රූපයේ තියෙන්නේ නෑනේ. නෑ. සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න. එහෙනම් මේක සම්පූර්ණයෙන් හතරේනවා. ධාතු රූපය හතරේනවා. නාම වලින් හදන චිත්තජ රූපයත් එක්ක ඔබ දකිනවා එතරම් නැහැ කියලා රූපය. දැන් අපි උදාහරණයක් ගමු පුටුව ස්කන්ධ ભેදය. අන්න හරි. ස්කන්ධ ඔය දේ වෙනගෙනවා
ස්කන්ධ බෙදෙන ඔකට කියනවා උදයව් විඥානය. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම, නාම රූපයන්ගේ ස්වභාවය. හරියට හරි පුතා. ඕ හරි හොඳ පුතේ. එතකොට මේ පුටුව, මේ පුටුව කියන එක ධාතු මට්ටමින් ඔබට හම්බ වෙන්නේ ස්කන්ධ මට්ටමින් නැත්නම් අපි කියනවා චිත්තජ රූපය ඇදීට. ඒ චිත්තජ රූපය උපාදාය රූපය ධාතු මට්ටමින් උපාදාන රූපිය නැත. එහෙනම් ඔබ මේක අතරින් වෙනවා. එකක් අතරනවා. ඊට පස්සේ ඔබ මෙතන ඇවිල්ලා බලනවා මා හිතන පුටුව මේක තියෙනවද විඥානය තුලත් නැහැ. දැන් අනන්තෝ පප්පදෝ බබං. දැන් ඔබ යන අනන්තයට විඥාණයට පණවන්න බෑ. අපපටිච්චිත විඥානේ බවට පත් වෙනවා. අපපටිච්චිත විඥානේ බවට පත් වෙනවත් එක්කම ලෝකේ ශූන්‍ය භාවය ඔබ දකිනවා. දැන් බලන්න බින්ගතුනි ඇත්තම ඔබ රහත් වෙනවා. දැන් අපේ සුසන්ත පුතා මට හරියතුන් වහන්සේ කියලා කතා කරනවා. එතකොට මම මේ හරියතුන් වහන්සේ ගුවට මේ කෝට් එක ඇඳගත්තේ මම හරියතුන් වහන්සේ නෙමෙයි. කවුරුදු වරද්දලා මට බැන්නට කමක් නැහැ. ආර්ය උපවාදයට ඇදන් ගැටෙයි. හැබැයි මම මේ හරියතුන් වහන්සේ නෙමෙයි. ඔබට මාව බලන්න නම් ධර්මයේ දකින්න, බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න, මාවත් බුදුහමරුවත් ඔබවත් ඔබට හම් වෙන්නේ නැති දවස. ඒ තමයි ශුන්‍යතාවය. ඒ තමයි සැබෑ දැක්ම. ඇත්තටම භෞතික ලෝකයේ ඔබට මාව දකින්නවා නම් හරියතුන් වහන්සේ කෙනෙක් ඉන්නවා හෝ නැත්නම් පුතඥයෙක් ඉන්නවා හෝ කියලා ඒ ඔබගේ දැක්ම නිවැරදි නෑ. මට මාව හරියත් වෙලා නෑ. හැබැයි සමාජයේ මිනිස්සු මට හරියතුන් වහන්සේ කියලා කතා කරනවා. හැබැයි විවාහ මාත්‍රයට මම නයි. මා තුල මා නෑ. මම නැති මම. එහෙනම් පේරුම් ගන්න හරහත් භාවය කියන්නේ සංඥාවක්. මිරිඟුවක්, බොරුවක්. මාව කියනකොට සමහර අයට එක පාට දාඩි දානවා. බුද්ධ කියන්නේ සංඥාවක්, මිරිඟුවක්. හිතේ අටගත්ත සංකල්පයක්. දැන් තේරෙනවද මම මේ මොකද්ද කියන්නේ කියලා? නාම රූප දෙක හරියට දැකගෙන රූපයේ මිදෙලා නාමයේ මිදිච්ච දවසට නිවන. දැන් ඔය ස්කන්ධ බෙදණය සහ මේ අනුපාද නිරෝධය ඔකට කියන්නේ. මේ උද්‍යවේ ඥානි යම් කෙනෙකුට හරියට අවබෝධ වෙනවා නම් මේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. මේ සම්භූතයක් සෙවණැල්ලක් මේ චිත්‍රපටියක ඇතිවීම නැතිවීම යමේ දකිනවා නම් ඒ තුල මම මගේ අම්මා තාත්තා කියලා ගන්න බැයි නම් භෞතික ලෝකෙත් නැත්තම් විඥාන ලෝකෙත් නැත්තම් දෙකටම නැති තැනින් ගැට දෙක ලිහිච්චම කෙලින්ම යන්නේ කොහාටද? අනිදස්සනායි. පටිත්ත වෙන්නේ නැති විඥානයක් බවට පත් වෙනවා. අපපටිත්ත විඥානේ රහත් විඥානේ. ලෝකේ සම්පූර්ණම ශූන්‍ය භාවයේ තාමත් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේ ලෝකී කියලා කියන්නේ පණවන්න බෑ පිටුතුනි. මට ඔබවත් ඔබට මාවත් හමුණු වෙන දවස. හැබැයි උඹට භෞතිකය ඔබට මම කතා කරනවා. ඒ විවාහයට. සුසන්ත පුතා කොහමද? ගොඩක් මාසලා වගේ ආවි කියලා මම අහනවා. ඒක ඔබතුමත් කතා කරනවා. හරි උතුම් මාස කොහමද? ගොඩ කාලෙකින් දැක්කි කියලා. හැබැයි මා ඔබ තීරුම් ගන්න මා කියන දහම දකින්න. එදාට ඔබ මං කවුද කියන එක දකි. එදාට තමයි බුදුන් දකින්නවා කියලා කියන්නේ. හැබැයි ඔබට දකින්නකොට ඔබට ඔබ හම්බ වෙන්නේ නැහැ. ඔබට මාව හම්බ වෙන්නේ නැහැ. අපි දෙන්නට දෙන්න හමු නොවෙන වචනයක්ද හමු නොවන. අපි කියන ඔක ආරිය තුසින් බුත භාවය කියලා කියන්න පුළුවන්. එක පැත්තකින් සම්මුතික වචනයක් ඇරියද ශුන්‍යතාවය කියලා කියන්න පුළුවන්. හැබැයි ශුන්‍යතාවය දකින්න මම ඉතුරු වෙලා නෙමෙයි ඉන්නේ. මාත් ශුන්‍ය වෙලා ඉවරයි. අමුතුම භාවයක් කියන්න බෑ දෙනින් අර වචන නැහැ. අන්න ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානයට පත් වෙනවා කියන්නේම ඔව් මාර්ගඵල ලාභී කරනවා. ඒක තව දුරටත් යනවා නම් සත්‍ය ඥානි, කුත්‍ය ඥානි, කුතක් ඥානි ආදී වශයෙන් ගියොත් ඔව් රහත් වෙනවා. ඒ රහත් වෙනකොට පුද්ගලික රහතුණා නෙමෙයි. එතකොට දැන් අපි දැන් නාම රූප ඇව්වා. දැන් මේකේ කෙටියෙන් මේ තමයි අපි මේ සාකච්ඡා කරන් යන්නේ. එතකොට අපි බලමු ඊගාව දවස්වල කොහොමද අපිට තියෙන කාරණා වලට එන කමෙන්ට්ස් කොහොමද කියලා බලමු. අපි ඉදිරි කොහොමද මේක තවදුරටත් කරගෙන යන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් මේ අපේ ඉදිරි මේ පැවැත්ම. ඒ කියන්නේ අපි සදාකාලික නොවූ තැනකනි අපි මේ ජීවිතය ගත කරන්නේ. සදාකාලික නොවූ ජීවිතේ සදාකාලික දේවල් බදාගෙන ඉන්නවා.
ඉතින් මේ දුක සතුට කියන එක අපේ ජීවිතවලට ගොඩාක් එන්නේ දුක. සතුට කියන එක, සන්තෝෂය කියන එක මේ මේ අපිට ලැබෙන්නේ ටිකක් මං හිතන්නේ ජීවිත කාලේ පොඩි කාලයයි. මේ ඉන්න කාලය තුළ තමයි අපි මේ හැම දෙයක්ම හැම නාටකමම නටන්නේ. මං හිතනවා අපිට තව අහන්න තියෙන කාරණා. ඇත්තටම බලමු මේ අපි ජීවිතේ තවත් පිමි තිනවා. දැන් මම මීට කලින් වීඩියෝස් අත කරලා තිනවා. දැන් මෙතනට එන්න කලිනුත් අවස් දින කිහිපයකට කලින් මේ පවුපින් ගැන ඇත්තටම පවුපින් තියෙනවා. පින් කළ යුතුමද කියන එක. දැන් ඒක අපි වෙන දවසක අපි මේ අරත් මහන්සයෙන් අහමු. දැනට මම අහන්න කැමති මේ සද්ගුණයේ යනු කුමක්ද කියලා ගන්න. ඔව් සද්ගුණයේ කියන්නේ අවිද්‍යාව තුළ. සද්ගුණවත් උපාසක. එතකොට මේ සද්ගුණවත් කියන එක අවිද්‍යා භූමියේ පුඤ්ඤාපි සංඛාරා. අපි කියමු දස අකුසලයෙන් මිදලා දස පුණ්‍යක්‍රියා කරන පුද්ගලයාට අපි කියනවා සද්ගුණවත් මනුස්සයා කියලා. එතකොට එයා ඉන්නේ කොහෙද? පුද්ගලයෙක් ඉන්නා ගුණයාපත් පුද්ගලයෙක්. ගුණයාපත් පුද්ගලයෙක් ඉන්නකොටම ඔහු ඉන්නේ සක්කාය දෘෂ්ටිය තුළ. ඉතින් සද්ගුණවත් මනුස්සයා විසින් සිද්ධ වෙන සංඛාර තමයි අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංඛාරා. ඔහුට එය සසර පැවැත්ම සඳහා සංසාරේ ආරක්ෂාව සඳහා සුගති භූමිවල උපදින්න සඳහා උපකාර ධර්මයක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු දක්ෂ වුණොත් ඒ සද්ගුණවත් පුද්ගලයා දක්ෂ වුණොත් තමන් පිනක් දහමක් කළා අනේ මට මේ නිවනට නිවනට උපනිශ්‍ර වේවා කියන්න එයාට එය පාරමිතාවක් බවට පත් වෙනවා. එයා කවදා හෝ දවසක මේ බුද්ධ ශාසනේ මාර්ගඵලලාභීෙක් වෙලා රහත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා සද්ගුණවත් වෙලා තමයි ඕනාම කෙනෙකුට සද්ගුණවත් කෙනෙකුට තමයි මේ ධර්මය හම්බ වෙන්නේ. ඒ සද්ගුණවත් කියලා කියන්නේම ලෞකික සම්මාදිටියට පැත්තිච්ච කෙනෙක්. ලෞකික සම්මාදිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආචීවය පාස් කරගෙන එනකොට තමයි සද්ගුණවත් උපාසක සද්ගුණවත් භික්ෂුව සද්ගුණවත් භික්ෂුණිය පාසික මේ ආදි වශයෙන් අපිට කතා කරන. එනිසා මේ සද්ගුණවත් කියන එක අරිම වටිනවා පින්වතුනි. මේ ජීවිතය තුළ ඔබට ආභරණයක් වෙනවා. සසර ගමන නතර කරන්නත් මේ ආත්මේ සුඛ විවරණයටපත් වෙන්නත් මතු ආත්මේ සුගතිගාමි වෙන්නත් නිවන් දකින්නත් කාරණා බවටපත් වෙන නිසා බුදුරජාන් වහන්සේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා හරිම ලස්සන දේශනා කරන මහණේ අවිද්‍යා භූමිය තුල පුළුවන් තරම් කුසලයේ යෙදෙන්න දුකී මගී ආචකයන්ට රෝගීන් ප්‍රතිකාරයන්ට අසරණයන්ට සරණ වීම ආදී දන් දීම වැනි දේවල් සමහරවිට පොඩි දැන්ට බාධාක් කරනවා. දැන් මේ මට මතකයි දැන් මේ දැන් දින කීපයකට කලින් මම වෙන්ඩෝල් අධිපති අපේ ඒ අධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරා. ওই සබ්බපාපස්ස කාරණා අකරණම් කියන ගාථාවේදී පිං පිළිබඳව තමයි සාකච්ඡා කරේ. එතෙන්දී ක්‍රෝධය, වෛරය, තණ්හාව, තෘෂ්ණාව නැති කරගන්න තමයි එතුමා ගොඩක් සඳහන් කළේ. එතෙන්දී කියනවා පින කියන එක දෙවිවරු කියන එක පිළිගන්නේ නැහැ. එතුමා කියන්නේ හැම වෙලෙම මම කියන කෙනෙක් නෑ, ඔබතුමා කියන එකම තමයි ඔය සබ්බපාපස්ස කරන ඒ ගාථාව තමයි මං හිතන්නේ ගොඩාක්ම ඉදිරියටම අරන් ඇහිලා තියෙන්නේ. ඉතින්දී දැන් ඔබතුමා කියනවා මෙතෙන්දී වෙන කතාවක්. අනේ එතන මට ඉතින්දී කියන්නේ පින් නෑ කියන එකනේ. පින් කරන්න අවශ්‍ය නෑ. පින කියන්නේ Tamanට ලැබෙන දෙයක් නෙමෙයිනේ. දැන් පින් කියන්නේ බැංක account එකක් වගේ. එයා මේ එතුමා කියන්නේ පින කියන එක Tamanට ඕනම් කරන්න. හැබැයි ඉතින් වැඩක් නෑ. නෑ එහෙම අපි දැන් එතුමා ගැන එතුමා ඉතමත් අපි වීඩියෝ එක බලලා පස්සේ දවසේ අපි දවසේ කතා කරමු. නමුත් මම සත්‍ය ප්‍රකාශ කරන්න ඕන හරියට උන්වහන්සේ ඇරියට. ඔව්. පුණ්‍ය පාප පයින්ස්ස වෙන්නේ හරියත් භාවේදී. ඉගෙන අවිද්‍යා භූමියේ නැති වෙච්චම. අවිද්‍යා භූමියේ ඉන්න තාක් කාලයක් අපට පින අවශ්‍යයි. සුමනාවී සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා සුමනාවී දන් දිය යුතු මේ පින්කල යුතු මේ ශ්‍රමණයන්ට ශ්‍රමණ වූ බ්‍රහ්මණයන්ටත් පින අවශ්‍යයි මේ සසර ගමන නිවා කරන්න. එසා දන් දීම පින් ගැනීම තුල ඔහු තුල ඇති වෙන අවිද්‍යාව තුල
සසර ගමනක් තියෙනවා නෑ කියන්න බෑ කාටවත්. විඥානක ගමනක් තියෙනවා. පුද්ගලික යනවා නෙමෙයි, හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙනවා. හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සංසාරේ විඥාන ගමනක් නැත්නම් අපි මොකටද මන කියලා රහත් වෙන්නේ? නිවන් දකින්න ඕනේ ඔන්න ඔය කාලයි දාලා. පින ඕනේ නැත්නම් ඉතින් ඔය ඕන බව වැඩක් කරලා තින්න පුළුවන් නේද? මනුෂ්‍යයෙකු සසර සංසාරේ මනුෂයා මේ මනුෂ්‍යකත්වය ලබන්නේ ඇයි අපි? මොනවාරි අවසාන චුතසිතට කුසල සිතයක් පහළ වෙච්ච දිනානේ. ඒතර පින කියන එක පින නැතුව අපිට අකුසල චිත්තයක් පහළ නම් ගැරන්ටි එක බල්ලෙක් වෙලා නෙ උපදින්නේ. ඒතර පින කියන එක කුසලයේ කියන එක ඊටාම වැදගත් වෙනවා මේ සසර පැවැත්මට. සසර පැවැත්මට අවශ්‍යයි. හැබැයි නිර්වාණය අවබෝධයට පත්තර පස්සන පස්සේ අවිද්‍යා පත්‍ය පුඤ්ඤ සංකාරයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර විද්‍යා පත්‍ය සංකාර වෙන්නේ. ඒ විද්‍යා පත්‍ය සංකාරා තුළ පින කියන එක ඇත්තටම පින්වතුනි ඔබට අදාළ නැහැ. මොකද? එතන පුද්ගලයෙක් නැහැ. මම දන් දෙන කෙනෙක් නැහැ. දන් ගන්න කෙනෙක් නැහැ. දැන් කොහේ කියන්නේ? එතකොට දන් දෙන කෙනත් නැහැ, දාන වස්තුවත් නැහැ, දන් බාර ගන්න කෙනත් නැත්තම්. ඒ අය දැක්ම තුල උට පිනකුත් නැහැ, කුසලයකුත් නැහැ. පවකුත් නැහැ. එතන දිනකට ඔබ රහත් වෙලා. හැබැයි එතෙක් ඔබට අවිද්‍යාව තුල මේ සංසාර ගමනේ ඔබට අවිද්‍යා පච්චා පුඤ්ඤ අපුඤ්ඤාණංජ සංකාර තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස්සාකරණං ඒවා කරන්න එපා. පව් වැඩ අර ඔක ලස්සන කතාවක් තියෙනවා ධම්මපදයේ. උබලා කරන අකුසල් උබලා කරන පව් නුබලා පිටිපස්සේ කරත්ත රෝදයක් වගේ එනවා කියලා. උබලා කරන පින්න තුඹලාගේ සෙවණැල්ල වගේ එනවා කියලා. එහෙනම් බුදුවරු මොනවද මේ කියන්නේ? ඉතින් ඒ නිසා මේ අපේ ඒ ගොඩකන්ද මහත්මයා මං දන්නේ ගොඩකන්ද මහත්මයා කියන්නේ ඔය රහත් ඵලයේදී එතුමා මං දන්නවා එතුමා බොහොම දක්ෂ ඒ වගේම එතුමා බොහොම ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලෙක් මං දන්න විදිහ. එතුමා ඔය කියන්නේ මේ ලෝකයේ ස්වභාවය අවබෝධ වෙච්ච පුද්ගලෙක් තුල ඔහුට නැති බව ඒක හරි. හැබැයි ලෝකයේ අවබෝධ නොකරගත්ත පුතග්ජනයාට උට සසරක් තියෙනවා, හේතුවට අනුව ඵලය තියෙනවා, අඹසාරණ චුතසිතන ප්‍රතිසන්දිය තියෙනවා නම් ඔහුට පින කියන එක අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්නට උපකාර වෙනවා. ඒ නිසා පව් වලින් ඈත් වෙලා පුතේ කුසල් වඩන්න කියලා බුදුවරු දේශනා කරන්නේ ඒකයි ගාථාවේ. පැහැදිලි නේද ඒක? ඔය භාවනාව තුළ සාමාන්‍යයෙන් දැන් අනුංහන්සේ දැන් අපි අහලා තිනවා ගොඩක් දුරට භාවනා තුළ නිවන් අවබෝධ කරගන්න බැරිද? භාවනාවකින් පුළුවන්ද? එහෙම නැත්නම් භාවනාව උපනිෂ්ඨ කරගන්න පුළුවන් නිවනට. භාවනාව තුළ ඔබට ලැබෙන්නේ ආනිජ්ජ අபிසංකාරා. අවිද්‍යා පච්ච ආනිජ්ජ අபிසංකාරා. කුසල් සිත් හැදෙනවා. ඒ කුසල් සිතේ ධ්‍යාන ලාභී වෙනවා ඔබ. ප්‍රථම ද්විතීක තෘතීක චතුස් ධ්‍යානෙ සහ ආකාසංචයන විඤ්ඤාණ ආකින්චයන ඒව සංඥා ඥාසඤ්ඤායතන කියන සත අෂ්ට සමාපත්තියටපත් වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඔබට අති දැවන්ත නොසැලෙන කුසල් අවඩ කියන්නේ ආනිජය අපි කියන්නේ නොසැලෙන භාවය. ඒ කාන්තේම චුතසිතට එන්නේ ඇවිත් ඔබ බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මී කියලා උපදින්නට මූලික වෙන සිත් තමයි එතනදී පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා භාවනාව කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් උන්වහන්සේ ඉස්සරම ගිහිගේ අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරලා ගිහේ කාගාවටද? ආලාර කාලාම උද්දකරාම ළඟ. ඒ කටි ගාව භාවනා ඉගෙන ගත්තේ. භාවනාව ඉගෙනගෙන ශාස්ත්‍රවරයාටත් වඩා ඉහළට යනවා. තමගේ ශාස්ත්‍රවරයා ඉන්නේ පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපත්තියේ. බුදුවර උනේ ෂඩ් අභිඤ්ඤා අෂ්ඨ සමාපත්තිය ලබනවා. ඒකෙන් ශාස්ත්‍රවරයාටත් වඩා ඉහළට ඥානය පහළ කරනවා. පහළණය කරනවා, වාලණය කරලා බලනවා. මා මේ තරම් මේ ධර්මය ඉගෙනගෙන මට දැන් අභිඥා ලාභය සහ ඉර්ධි පාතිහාරය සහ ආදේශනා පාතිහාරය සහ මේ සියල්ල තියෙනවා. එතකොට මා මෙච්චර කරගෙන මට එයාට ඉර්ධි බලයෙන් පේනවා. අගටිතා බක්ම ලෝකේ ඉඳලා අවිචි මහා නිරය දක්වාම ඔවුන්ට ප්‍රතිරූපව අනුරූපව දෙකම බලන්න පුළුවන්. බලලා බලනවා මා සොයන දුක නැති තැන කොතනද කියලා. දුක නැති තැනක් තියෙනවද? අග්නිතා බ්‍රහ්ම ලෝකයේ හරි තියෙනවද කියලා බලනවා. හැබැයි මහානනි පින්වතුනි ඒ හැම තැනම තියෙන ජරා මරණ දුක කියනවා. ඊට පස්සේ මෙයා කියනවා
මම මේ ගිහිගේ අතහැරලා මේ ආවේ මේ කොහෙන්ද නෙවෙයි කියලා භාවනාවත් අතහැරලා භාවනා යෝගියත් අතහැරලා සාස්වරුත් අතහැරලා ගයා තීරේ දිගේ සේනානි නම් ගමේ ඇසතු බෝධිය ළඟ කලකිරීමෙන් යුතුව ඉඳගත්තා කියනවා. මේක තියෙන්නේ හරි පරිණ සූත්‍රය. එතන බලන්න භාවනාවට තියෙන තැන. භාවනාව හැබැයි උන්වහන්සේට උපකාර ධර්මයක් වුණා. චිත්ත සමාධිය දෙන්න. හැබැයි භාවනාවේ උප්පරිමයට ගියත් ਉਹ නිවන් දකින්නේ නැහැ. ඔව්. ඌට එතන ආනංචාපි සංඛාරයේ ඊළඟ සසර පැවැත්මට ඌට ආකින්චායන නේව සංඥා නාසඤ්ඤාය කියලා උපදින්නද ප්‍රත්‍ය වෙන්න පුළුවන්. හැබැයි අර අසිතාපසයා වගේ අසිතාපසයා පංච අභිඥාස සමාපත්තිය තියා අන්තිමේදී අසිතාපසයා අඬන්න පටන් ගත්තානේ. මෙයා බොදු වෙනවා මට බණ අහලා රහත් වෙන්න නම් වෙන්නේ නැහැ කියලා. එයාට ඒ තරම් ඉර්ධි බලයක් තියෙනවා. ඒ තරම් එයාට ඉර්ධියක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා බුදුවරු පෙන්වන භාවනාව තුළ මේ ලෞකික භාවනාවල් තුළ අපිට නිවන් දකින්න බෑ පින්වතුනි. හරි. කවදාවත් ඒක කරන්න බෑ. කවදාවත් කරන්න බෑ. නමුත් අපිට භාවනාව ගන්න පුළුවන්, උපයෝගී කරගන්න පුළුවන්. සිත සමාධිගත කරලා කුසල් සිත් හදාගෙන කල්යාණ මිත්‍රයා හම්බ වෙලා ඒක හරවන්න පුළුවන් නිවනට ලේසියෙන්ම. ඒ නිසා භාවනාව, සීලය, සමාධිය, ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මහණෙනි උපනිෂ ධර්මයයි දැක්කේමි. අනුයනවදාලා. ඒව ගරහුවේ නෑ. ඒවට බුදුහාමුදුරු හරීම ප්ලේස් එකක් දීලා කියනවා. ඒවා තුළ කුසල් සිත් පහළ වෙනවත් එක්කම ඔබට සසර කෙටි කරගන්නට තියෙන උපනිෂ ධර්ම හැටියට, පාරමී ධර්ම හැටියට සඳහන් කළා. ඒ නිසා අපි භාවනාව ගරහන්න හොඳ නෑ කොතැනකවත්. දැන් අපි තුන අපිට ආරංචියක් කරනවා මේ තැනක භාවනාව අසපුවක් දාලා තියෙනවා කියලා. ඒතර අපිට ආරංචියක් කරනවා යහ පැත්තක තමයි හොර ගුවාවක් තියෙනවා කියලා. දැන් හොර ගුවාවද වටින භාවනා මධ්‍යස්ථානේ. නරකකෙත් හොඳ එකනේ. ඒ බලන්න ඇත්තටම බලන්න නරකකෙත් හොඳ එකනේ තියෙන්නේ. ඒද ඒ වගේ දේවල් ගරහන්න බෑ. අසපු. ඒ වගේ හරි තමන් දක්ෂ වෙනෝනේ මෙතෙන්දී. කිසිම කෙනෙක් විවේචනය කරන්න යන්නත් එපා, විසිම ආගමක් විවේචනය කරන්නත් එපා. හැම ශාස්ත්‍රයේ හැම ආගමකම ශාස්ත්‍රයේ යමක් කියලා තියෙනවා. ඒක කවර් කරලා ඒක වහලා අපේ උන් එක විශ්වාස කරලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ බුදුහාමරෝගේ ධර්මයේ වහලා දැන් බුද්ධ ධර්මයේ වහලා බුද්ධ ආගමක් ගෙනාවා. කවුද ගෙනාවේ? ගෙනාවේ ඉතින් අපේ අය තමයි බුදුහාමරෝ. බමුණු මතද නැත්තම්? බමුණු මත නෙමෙයි, ඔකට මිශ්‍ර කළා එක එකම. ඇදහිලි. අපිට කාලයත් එක්ක අපිට සාමාන්‍ය මං දැන් මේ විදිහට මේ අවසාන ප්‍රශ්නය. සංසාරගත බැමි කීයක් තිබේද? සංසාර බැමිගත අපිට බුදුදහමේ හැටියට 10ක් තියෙනවා. 10ක් තියෙනවා. ආ ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග මාන උද්දච්ච රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මෙන්න මේ දස සංයෝජන ධර්ම 10 තමයි සංසාර බැමි. සසර බැමි ගලවන විදිය තමයි බුදුදහම තුල උගන්වන්නේ. ඔව්. සෝතාපන්න පුද්ගලයාතුලින් බැමි තුනක් ගැලවෙනවා. සකුදාගාමි කියන ආගෙන බැමි ලිහිල් වෙනවා. අනාගාමි පුද්ගලයාතුලින් බැමි පහක් ගැලවෙනවා. රහතන් වහන්සේ බැමි 10ම ගැලවෙනවා. ඒක තමයි සංසාරගත බැමි. එතන මෙතනදි වෙන්නේ ප්‍රඥාව තමයි මේක වෙන්නේ. බැමි කියලා කියන්නේ අවිද්‍යාව බැමිනේ. ඔව්. ඉතින් මේ අවිද්‍යාව නිසා, මුලාව නිසා ලෝකේ අපි මුලා වෙලා ඉන්නේ. ඉතින් අපි මේ මුලාවෙන් ගැලවීම තමයි මේ පෙන්වන්නේ. එතකොට ඔබ මේ ධර්මයේ අසනකොට ඔබට පැහැදිලි වෙනවා මේක නේද ඇත්ත කියලා. අන්න මේ විදිහට මමත්වෙන් තොර ස්වභාවය. තක්කාදිෂ්ටි කියන්නේ මමත්වේනේ. එතකොට මේ මම විසින් කරනවා කියන එක නෙමෙයි, මේක හේතුඵල ධර්මයට අනුව සිද්ධ වෙනවා කියන එක යමෙක් දැක්කොත් ඔහු තුල අර මම කියන ස්වභාවයෙන් නිදහස් වෙනවා. එතකොට ඔබ සක්කාදිෂ්ටි අයින් වෙනවා. එතකොට ඔයාලට සැකයක් නැහැ මේක හේතුඵල ධර්මයෙන් අනුව ක්‍රියාත්මක කරන එකක් කියලා විචිකිච්ඡා ඉවරයි. ඒතර මේකට වැඳලා බුදලා නමස්කාර කරලා යාගොහම යාතිකා කෝල වැඩක් නැහැ. මේක මේ මම කිසිම් කරන එකක් නෙමෙයි, මේ මගුලක්, මේක ඔටෝ වෙන එකක් කියලා දකිනවා. ඒතර අර වැඳීම් පිදීම් පූජාවල් අර පූජා අර දේව පූජා අර වැති වැති ගී ඔක්කොම ඉවරයි. යා මහා දාර්ශනිකෙක් දැන්. ඔව් දැන් දෘෂ්ටි තුන ගලවලා තියෙනවා සෝතාපන්න භාවයේ. ඉතින් අන්න ඒක තමයි සසර බැමි ගැලවෙන ක්‍රමවේදය ඔබ දකින්න ඕනේ. ඉතරම මේ යථාර්ථය ඔබ තුලින් දකින්න ඕනේ. මේක කවුරුත් කිව්වට හරියන්නේ නැහැ. මා ඔබට දේශනා කරන ශාස්ත්‍රය විතරයි. හැබැයි ඔබම දකින්න ඕනේ මේ යථාර්ථය මොකද්ද කියලා. නේද? දැන් මම දැන් බුදුහාමරුන්න පුළුවන් වුණත් කාවත් රහත් කරන්නේ. කාවත් බෑ. බුදුහාමරු ඇවිල්ලා දේශකයෙක් මාර්ග උපදේශකයෙක් විතරයි. දැන් මම මේ බණ්ඩිකයෙකු කියලා සුසන්ද පුතා අද රහත් වෙන්නේ නැහැ.
සඳපුදාට ඕන්න මේක තේරුම් අරගෙන කාලයක් යනකොට මේක ඇත්ත නැත්ත තමන් තුළින් දැකලා යමක් තේරුම් ගන්න පුළුවන්. එමත ඔය වගේ නැත්නම් සඳපුදාට පුළුවන් මට බයින්නත් මොකක් මොන හරි තුන් වහන්සේද ඈ මේ බොරුවන්නේ කියන්නේ කියේ මට බැන බෑ. ඒතුළ ඔබතුමාට ඒකේ විපාකයකත් පිටිපස්සෙන් එන්න බලුවා. දැන් මම ඔබට බෑ මේ කියන්නේ මොකක්ද කියලා ඔබම දක්ෂය කෙන ඔබ තුලින්ම මේ ධර්මයේ දකින්න. ඒතුළ අර හේතුඵල ධර්ම න්‍යාය ධර්මය ආවට පස්සේ ඔබට පේනවා මෙතන මේ මම මිසින් කරනවා නෙමෙයි නේද? මෙතනයි නයිදං අත්තකතම් බිම්බන් නයිදං පරකතම් අදං හේතුම් පටිච්ච සම්භූතං. බලන්න මේ වචනේ වැදගත්කම හේතුම් පටිච්ච සම්භූතං. මොකද මේ සම්බුතන් කිව්වේ? සීනිය. 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 හේතුම් පටිච්ච සම්බුතන්. හේතු බංගා නිරුජ්ජති. අන්න බලන්න හේතු නැති වෙනකොට සීනිය නැති වෙනවා. ඔන්න ඔබේ ලෝකයේ සහ ඔබගේ මාර දැක්මක් උදන තියෙනවා. ඇත්තටම පුතේ මේක හරියට නිවැරදි ඔබ දැක්කොත් ඔබ සෝතාපන්න වෙනවා. ඔබට කිසිම දෙයක් නැහැ. ඔබ මේ ඔබ දැන් කාර් ගියනවා. දැන් මේ වැඩසටහන් පස්සේ ඔබ දැන් කාර් ගියයිනේ. කාර් යනකොට දැන් ඔබට පේනවා ඈතින් කාර් එනවා මේ පැත්තෙන් ලොරි යනවා අර පැත්තෙන් බස් යනවා මේ පැත්තෙන් ලස්සන ළමයි එනවා ඔව් ගෑන් ළමයි පිරිමි ළමයි එනවා නේද? එතකොට අර පැත්තෙන් ගස්කොලන් යනවා වෙල් යායවල් යනවා දැන් කොහෙන්ද මේ පේන්නේ? මේ චූටි තැනකින් පේන්නේ ඔක්කොම මේ මෙච්චර විතර තැනකින් මේ චූටි තැනකින් ඔබට මුළු ලෝකයක් පේනලා. ඇත්තටම මේ ඔක්කොම යන්නේ කොහෙන්ද? විඤ්ඤාණය රයන්නේ. මට දතකයි මම වාහනේ ඩ්‍රයිවිං කරගෙන යනකොට මට පේනවා මේ ඔක්කොම විඤ්ඤාණයනේ මේ දුවන විදිය. ඊට අවුරුද්දකට ඉඳගෙන මම ඒත් ඇවිල්ලා කිව්වා මරු තමයි ලස්සන ගියම කියලා. ලස්සන ගමනක් විඤ්ඤාණය හරහා යන්නේ. පුතේ පුළුවන් ද නිින්ද ගියාම යන්න අපිට මේකේ? නිින්ද ගියාම ඔබට ගමනක් තියනවද? මේ ඔක්කොම විඤ්ඤාණ ගමනන්නේ යන්නේ. ඒතකොට මේ භෞතික ලෝකයක් ඔබට පේන භෞතික ලෝකයක් නෑ කියන්න බෑ. භෞතික ලෝකයක් තියෙනවා. කවුරු හරි නෑ කියනනම් ඒක පොට්ටේ. ඒක පොට්ටේ කුඩ පේන්නේ නැහැ. භෞතික ලෝකයක් තියෙනවා. හැබැයි තියෙන භෞතික ලෝකෙද ඔබට පේන්නේ? පේන්නේ මනෝලෝකයක්. ඒ කියන්නේ දැන් මෙතන බිච්චියක් තියෙනවා කියලා හිතුවොත් බිච්චිය තියෙනවා. බිත්තිය කොහොමද බිකේ තියෙන ධාතු බිත්තිය? බිච්චිය නැහැ කියලා හිතුවොත් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. බිත්තිය නැතුව නෙමෙයි බිත්තිය තියෙනවා. නමුත් ඔබට පේන බිත්තියද ඔය එළිය තියෙන බිත්තියද? ඔබට පේන්නේ මනෝ බිත්තියක්. තියෙන්නේ ධාතු බිත්තියක්. දැන් මම මෙහෙම ඇහුවොත් දැන් අපි හමු දැන් මෙතන හිතුවොත් විතරද බිච්චිය තියෙන්නේ? මෙහෙමයි බිත්තිය තියෙනවා. බිත්තිය හිතවුවේ නැතත් බිත්තිය තියෙනවා. දැන් මෙතන තියෙනවා කැමරා තියෙනවා මේ මා තියෙනවා මේ නර්ස්නෝල්ලා ඉන්නවා. එතකොට දැන් මේ මෙතන මේ බඩු තියෙනවා. එතකොට දැන් මේ අපි දැන් හිතන්නේ නැහනේ හිතුවොත් විතරද මේ ඔක්කොම එක ට්‍රක් කළා මේ එතනට සෙට් නෑ නෑ. ඔබ හිතුවා නැතත් මේවා තියෙනවා. ධාතු බිත්තිය. ඔබ හිතුවා නැතත් ධාතු බිත්තිය තියෙනවා. දැන් ඔබට නිින්ද ගියයි කියලා ලෝකේ කාර් බාර් යන්න දෙතු තියන්නේ. හැබැයි ඔබ නැවිදි අවදි වෙච්චම ඔබට දැන් අලුතෙන් මවනවා බිත්තියක් මනෝ මට්ටමින්. ඔබ මොකද කරන්නේ? ඒ බිත්තිය අර බිත්තිය කරනවා. හරිද? දැන් මොකද වෙන්නේ ඒකවල? ඔබ රැවට වුණා. ඔබ දැක්කේ බිත්තිය නෙවෙයි එකක්. ඔබට පේනන බිත්තිය එකක්. මං කිව්වේ අර නංගි පේන්නේ අක්ක දුන්නේ. දැන් මොකද කරන්නේ? කරෙක්ට් කරන්න ඕනේ. මේක නිවැරදි කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? අක්ක හැදිරා නංගි නංගි කියන දකින්න. දැන් ඔබ රැවටිද? ඔබ රැවට ඉන්නේ. දැන් ඔබ දන්නවා. ඔබ පොඩ්ඩක් මාක් එකක් තියාගන්නවා. මේ ඉන්නේ අක්කා, මේ ඉන්නේ නංගි. දැන් රැවටෙන්නේ නැහැ ඔබ. එහෙනම් අක්කව පාවිච්චි කරන්නත් දන්න ඔබ නංගි පාවිච්චි කරන්නත් දන්න ඊළඟට. මේ දෙකේම තියෙන බොරුව දැක්කම ඔබ නිවන් දකින්නවා. ඒ කියන්නේ අපිට මෙතන මේ භෞතික ලෝකේ නෑ කිව්වොත් උද්දේජ දෘෂ්ටියට වැටෙනවා අපි. ඒ කියන්නේ මල ඒක මලගලියක් කරන ඊට පස්සේ මිනින් මරයි මුන්. ඒක මහා භයානක. ඒක අර ඕසෝගේ පැත්තට යනවා එතකොට. ඕසෝ තෝ මගුලක් කියන්නේ කියලා ඕසෝ හරියට කිව්වා. ඕසෝගේ මේ ගෝලියෝනේ පිස්සුගලිය මොකක්වත් නැහැ කියලා ඊට පස්සේ මේ ඝාතනය කරන්න පවා පටන් ගත්තද කමාරයෝ. ඉතින් ඒ වගේ මේ යථාර්ථය දකින්න ඕනේ භෞතිකයෙන් නෙමෙයි ශුන්‍යතාවය දකින්න ඕනේ ඇතුලෙන්. ඔව් කාරණා ගැඹුරුයි. ඉතින් ඇත්තරම ගැඹුරු විෂයක් තමයි අපි කතා කරේ විෂයන් කීපයක්. ඉතින් මං හිතනවා දැන් අද මං හිතුවා වගකීමෙන් මේ ප්‍රකාශයන් කරා කියලා. එතකොට මේ වගකීම ඇතුළත කවුරු හරි එකෙක් ඉන්නවා මේ කිව්ව කාරණාව වලට මේ අරත් වහන්සේ කියපු දේවල් වලට මේ ගැන තර්ක විතර්ක කරන්න සංවාද කරන්න ඔබ කැමතිද? කොහොමද? ඔව් මම විශේෂයෙන් සුසන්ත පුතේ මම විශේෂයෙන් ආරාධනා කරනවා. ඔව් ධර්මයේ මතු වෙන්න ඕනේ. ඔව් ධර්මයේ මතු වෙන්නේ ධර්ම සාකච්ඡාවලදී. ඒ නිසා අපි
ඇනකොට ගන්න ඕනේ නෑ බොළුමුගුරු ගන්න ඕනේ නෑ නෑ එහෙම ඕනේ නෑ ඕනේ අපි අපි සාකච්ඡාව දෙන්න සාකච්ඡාව ඒ සාකච්ඡාව තුලින් තමයි ධර්මයේ මතුවෙන්නේ ඉතින් දැන් අද වැහිලානේ තියෙන්නේ මේක ඔව් දැන් අද වැහිලා තියෙන්නේ ඔක්කොම අර මේ 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 උණු ගාලා වහලා වගේ අර ඔක්කොම මේ පන්සලකට ගියොත් එහෙම අපිට දහමක් නෙමෙයි මතුවෙන්නේ කෙලීම මතුවෙන්නේ මේ සසර කෙලීම පින පින තමයි කියන්නේ. එතකොට වෙන තැනකට ගියොත් අපිට ඕනම තැනකදී අපි වෙළඳ පොළට ගියත් ඔයේ ගියත් අපිට ඔක්කෝ අපාගත වෙන දේවල් හෝ ඔක්කෝ දිව්‍ය ලෝක යන දේවල් තමයි අපිට එන්නේ. එතන මේ ධර්මයේ කියන එක මේක මේ යථාර්ථයේ මතු වුණොත් ඔබට ඒ සමස්තයෙන්ම නිදහස් වීමේ වාග්ය ඔබට උදා වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම විද්දුතු විශේෂයෙන් ප්‍රඥාවන්තයන්ට මම ආරාධනා කරනවා මේ වෙලාවේ ඔබ මේ ධර්මයේ විමසන්න ධර්මයේ සාකච්ඡාවට ඇවිත් මේ ලෝකේ මේ ඇත්ත එලි කරන්නට විශේෂ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට ගිහි පැවිදි පැත්තේ අය ඉන්නවා. ඉතින් අපි දෙගොල්ලෝ දෙපැත්තින් නම් ගහගන්න ඕනේ නෑනේ. අපි දෙගොල්ලෝ ගන්න අපි දම්බුල්ල ඕනාලාක ඔබට විවෘතයි. සුසන්ත පුතා එක්කගෙන එන්න. ඒ ඕනාම කෙනෙක් එක්ක අපි වාද විවාද බොහොම ආදරයෙන් සංග්‍රහ සහිතව පිළිගන්නවා. අපි කියන දේ ඔබ කියන දේ ඔබගේ ඔබ නිවැරදි කරන්න ඕ මා නිවැරදි වෙන්න ඕ මොකක් හරි වෙන්නේ. ඉතින් මේකේ වරද්දක් තියෙනවා නම් මේ මේක වැරද්දක් වෙන්න බෑ. මොකද දැන් ධර්මයේ පුතේ අදට මම අද කියන එක හෙට කියන්න බෑ වෙනස් කරලා. ධර්මයේ බුදුහාමුදුරුවෝ කියපු එක 2500කට පස්සෙත් ඇත්ත වෙන්න ඕන අදත් ඇත්ත වෙන්න ඕන. එතකොට ලෝකයේ ශුන්‍යයි කියපුවම ඒ ලෝකයේ ශුන්‍යයි ඒටත් ශුන්‍යයි අදත් ශුන්‍යයි කවදත් ශුන්‍යයි. ඒකනේ පණිවිඩය. දැන් එතකොට අනිත් අවිද්‍යාව තුළ මේ ලෝකයේ විද්‍යාවට අනුව වෙනස් වෙනවා. එක එක සොයා ගැනීම වලට අනුව අවිද්‍යාව තුළ විද්‍යාවක් තියෙනවනේ. අවිද්‍යාව තුළ විද්‍යාවෙන් වෙනස් වෙන ලෝකේ. හැබැයි විද්‍යාවටපත් වුණොත් එම එකම දේ තමයි ශුන්‍යතාවය. හරි. ගොඩක් පිං. ඒකින් වෙනවා. ඒ නිසා අපි සසඳ පුතා කරන මේ මහඟු ව්‍යාපෘති හරි වැදගත්. අපි ඔබතුමාට දීර්ඝාසය පතනවා විශේෂයෙන්ම මෙවැනි කරතයන් මම හිතන්නේ දන්න කාලේ ඉඳලා ඔබතුමා ලෝක සත්‍ය කරේ අනුකම්පාවෙන් කරන මේ සැබෑ සත්කාරයට පිහිට වෙන්න මේ එතුමාට අන්තිම මේ ට්‍රාන්ස්පෝර්ට් පද ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා තිනවා මම මේ විශේෂයෙන්ම ඒක මතක් කරන මෙතෙන්දී එතුමාට දඹුල්ලට එන්න මම හිතන්නේ සැහැණ වීදමක් යනවා ඇති. ඉතින් ඒවත් අපි සහයෝගයක් දෙන්න පුළුවන් අය දෙන්න අපි දිගටම මේ ක්‍රමවේදයේ සාකච්ඡාව ආරම්භ කරමු. ඒ වගේම අපි ඕපන් විවෘත මතවාදීන් ඉන්නවනම් සම්බන්ධ වෙලා මේ කතා කරන්න පුළුවන් ගහ ගන්න කොටා ගන්න දෙමේ මේ මේක බොරුද ඇත්තද කියලා මතු කරන්න. ඉතින් ස්වභාව දහමත් එක්ක අපි වෙන්න ඕන. හරි ගොඩක් ස්තුතියි ගොඩක් පිං. ඉතින් මම හිතනවා සත්‍ය වීඩියෝ කිඩි චැනල් එකට තව අපිට තියෙනවා යන්න ගමන. ඉතින් ඕගොල්ලෝ අපිත් සමග අත්වැල් මැද ගන්න එන්න එකතු වෙමු. මගේ ඉස්සරහා මට හිතනවා මේ පොඩි වැඩසටහන් ටිකක් තියෙනවා කරන්න මේ මේ සුවන්වන්සලා 50ක් එකට එක් කරන්න. ඉතින් බලනවා එක කරගන්න පුළුවන්ද කොහොමද කියන එක. කෙසේ වෙතත් දැන් මේ කරපු සාකච්ඡා මාලාවේදී අපි බලමු කවුද අපිට අපිත් එක්ක සම්බන්ධ වෙලා ළඟදීම ඔබ වහන්සේ අරත් වහන්සේ හම්බෙන්න එනවා. මම හිතර ඉන්න පුළුවන් ඒ කියලා ඒවයි කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද අපි සමග සම්පත්දායකුනේ දඹුල්ලේ රාතන් වහන්සේ. ඉතින් අපි එතුම රාතන් වහන්සේලාත් මම කියනවා දීර්ඝායුෂ ලැබිලා මේ සමාජයට වැඩි වැඩියෙන් වඩාත්ම නිවර්දි මාර්ගෙ පෙන්වා දෙයි කියලා. හොඳයි. බොහොම විශේෂයෙන් මම අපේ සුසන්ත පුතා ඇතුළු අපේ මේ පුතා නම් මොකක්ද? තිරින පුතා බොහොම මං හිතන්නේ කැපකිරීමකින් යුතුව ඔබ මේ කරගත්තේ ඇත්තටම පාරමිතාවක්. මේ සතර පාරමිතාවක් ඇරියදයි මම ඒක දකින්නේ. ධර්මයේ දේශනා කිරීම, ධර්ම දේශනා කරන්න උපකාර කිරීම, ධර්ම සාකච්ඡාවට භාජනය කිරීම, අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංකාරා. ඒ පාරමිතා ශක්තියක් බවට පත් වෙනවා. ඒ මගේ කුසලස උපසම්පදාව බවට පත් වෙනවා. ඉතින් පුතේ දරුවනි බලාට විය පැහැදම නොතකා මේක කරයින්ද. මේ තමයි ඔබ මේ සසරි කරගන්න ලොකුම පින. ඒ නිසා මේ සල්ලි ගැනම අපිට තියෙන විදිහට අපි කරයියන් දායකත්වය දෙන සම්පත්දායක ඉදිරිපත් වුණොත් බොහොම පිනක්. ඔහුටත් සසර ගමන කෙටි කරගන්න පුළුවන්. ඉතින් එතුමාගේ ඉල්ලීමත් මම මේ වෙලාවේ මතක් කරනවා නැවත නැවතත්.
යම් කිසි කෙනෙක් එතුමාට සහයෝගය දුන්නොත් තවදුරටත් අපිට මේ වැඩසටහන යන්න පුළුවන්. ඇත්තම කියනවා මේ අපි මේ ඇඳුම පවා දැන් පක්ෂත් තියෙනනේ ඇඳුම හරේ මේක අරයාගේ මේක මෙයාගේ කියලා. ඇත්තම මේක තමයි අපිට එහෙම උදව් කරන අය ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ඇඳුම් කියන්නත් එපා කියලා තියෙනවා. මේ සර්ට් එක පවා අපිට ගියාම දෙන තැන් තියෙනවා. අපි ඉතින් ඉල්ලනවා නෙමෙයි. ඉතින් අපි ගියාම අපිට පරිත්‍යාග කරනවා. ඉතින් මේක සුසන්ත මේ අපි සුසන්ත මහත්තයනි කියලා මේක මං ගානේ කියලා මේ වීඩියෝ එකේ තියෙනවා. එතුමාට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. ඒ වගේ මේ අපි මේ සත්කාරය එසේම ඔබතුමාට තව තවත් කරගෙන යන්න හේතු වාසනා ලැබේවා. ඔබතුමා ඇතුළු ඔබතුමා මේ කටයුතු කරන මෙතින පුතාටත් නිතුක් නිරෝගී භාවයට පත්වේවා. ලෝක සත්වයා සියලු දෙනාටම කායික මාසුපත් භාවයට පත්ව හැමදෙනාම උතුම් නිවනේ සැනසෙන්න හැමෝටම හැකියාව ලැබේවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.